පළමු කාරණාව තමයි අපි කාටත් ඉතාම සංවේදී කාරණාවක්. ශ්‍රී ලංකාවේ අවුරුදු 500කට අධික කාලයක් ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන ආගම් හතරක් සාම්ප්‍රදායික ආගම් පවතිනවා. සමහර අවස්ථාවලදී ඉතා සුළුසුළු ගැටුම් අවස්කාරී තත්ත්වයන් පැන නැගුණත් මූලික වශයෙන් මේ ආගම් හතරම ඉතා හොඳ සමගියක් මැදීමක් මේ සම්ප්‍රදායික ආගම්වල තිබෙනවා. එතකොට අපි දන්නවා එහෙම සම්ප්‍රදායික නොවන ආගම් විවිධ කණ්ඩායම් පසුකාලීනව විවිධ හේතු මත නිර්මාණය වුණා. එක පැත්තකින් අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම් මත, ඊට පස්සේ සමාජයේ වෙනස් වෙ හිතන කණ්ඩායම් විසින් නිර්මාණය කරගත්ත ආගම්, මේ විවිධ තත්ත්වයන් යටතේ විවිධ ආගම් සහ ඒ ප්‍රධාන ආගම්වල ප්‍රභේද විදියට සමහර ආගම් කණ්ඩායම් නිර්මාණය වුණා. කෙසේ වෙතත් අපි කවුරුත් පිළිගන්න සත්‍යයක් තමයි ආගමික ශාස්ත්‍රූවරයෙකුට නිඳාවන ආකාරයකට සිදුකරන ප්‍රකාශය මගින් මුළුමහත් සමාජයක් ගිනිගන්න පුළුවන්, ඒ වගේම විශාල ගැටුම් ඇති වෙන්න පුළුවන්. එතකොට අපි දන්නවා අපේ රට ඇතුළෙත් ගැටුම් නිර්මාණය කරගන්න මේ පවතින සාමකාමී වාතාවරණය අවුල් කිරීම සඳහා විවිධ බලවේගවලට උමනා වෙලා තිබෙනවා. විවිධ සැලසුම් දියත් වෙන්න පුළුවන්. ඒ හින්දා අපි හිතනවා මේ සාමකාමී තත්ත්වය අවුල් කිරීමේ උමනාවෙන් නැවත ආගමික ගැටුමක් ඇති කිරීමේ උමනාවෙන්ම ජරම් පනාඳු නැමැත්තා බුදුන් වහන්සේට සහ ඉස්ලාම් ආගම් වලට කරපු අපහාසය අපි දකින්නේ දැනුවත්ව කරන ලද අපහාසයක්. ශාස්ත්‍රූවරයෙකුට ආගමික ශාස්ත්‍රූවරයෙකුට දැනුවත්ව කරන ලද අපහාසයක් විදියට තමයි අපි දකින්නේ. ඒක පැහැදිලිවම සමාජයේ ගැටුම්කාරී තත්ත්වයකට ප්‍රවේශ කිරීම සඳහා ගත්ත ප්‍රවේශයක් විදියට අපි දකිනවා. ඒ වගේම අපි දකිනවා දැන් මේක හරහා විශේෂයෙන්ම දැන් ආණ්ඩුව මේ පුද්ගලයා පිටුපසෙ ඉන්න බලවේගය මොකද්ද කියන එක, මේ පුද්ගලයා පිටුපස්සේ ඉන්න පුද්ගලයන් කවුද කියන එක. මොකද අපි දැක්ක සමාජ මාධ්‍යවල මේ පුද්ගලයා මේ ප්‍රකාශ කරද්දී සහ මේ පුද්ගලයාගේ මේ දේශනවලදී විශාල පිරිසක් ටයි කෝට් ඇඳගත්ත සමහරු මොහුට උදව් සපයනවා. ඒ වගේම අපි දැක්ක මේ අයත් එක්ක සමහර විදේශ විශේෂයෙන් අල් ජසීරා නාලිකාවෙන් හෙළදරව් කරලා තිබෙනවා සිම්බාබ්වේ ජාතිකයෙක් පිළිබඳව මූල්‍ය විශුද්ධිකරණයට හවුල් වෙච්ච කෙනෙක් කියලා. ඒ වගේ අයත් එක්ක ගනුදෙනු තිබිලා තියෙනවා. ඒ හින්දා මොහොත පිටුපසෙ ඉන්න පුද්ගලයන් සහ ඒ වගේ ඉන්න බලවේගය මොකද්ද කියන එක වහාම ආණ්ඩුව විසින් පරීක්ෂණයක් කරන්න ඕනේ. ඒ වගේම මොහුට මුදල් ගලා එන්නේ කොහොමද, මුදල් දෙන්නේ කොහොමද කියන එක පිළිබඳ පරීක්ෂණයක් කරන්න ඕනේ. ඒ වගේම මේ ප්‍රකාශය කිරීමෙන් සමාජය තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඇති කිරීමෙන් පස්සේ මොහු බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එක පිළිබඳව අපි විශ්වාස කරන ආණ්ඩුව විසින් වහාම නිසි පරීක්ෂණයක් කරයි කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම අපි සමාජයෙන් ඉල්ලා හිටිනවා මේ සමාජයේ ගිනි තියන්න, මේ සමාජයේ අවුලුවන්න, මිනිසුන් අතර ගැටුම් ඇති කරන්න විශාල උමනාවක් තිබෙනවා. ඒ උමනාව ඉතා පැහැදිලි. ජරම් ප්‍රනාන්දු නැමැත්තා රටින් පිට වෙනවා. රටින් පිට වෙනවා. ඔහු රටින් පිට වෙලා ඔහු ඊයේ දිනේ සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රකාශයක් කරන ඔහු ඉරිදා නැවත ලංකාවට පැමිණෙනවා. ලංකාවට පැමිණෙද්දී පවුල් පිටින් නැවත කට්ටි ඒකරාශී වෙන්න කියලා. එතකොට දැන් මෙතන තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි ඔහු රටින් පලා ගිහිල්ලා ඒ පිට රටකදී හමු වුණේ කවුද? මොන බලවේගයේද හම්බුනේ? සාකච්ඡා කළේ කාගෙත් එක්කද? ඒ සාකච්ඡා වලින් අනතුරුව ඔහු ධෛර්යවන්තව නැවත ප්‍රකාශ කරනවා මම ලංකාවට එනවා පවුල් පිටින් කට්ටි එකතු වෙන්න කියලා. ඒ කියන්නේ මොකද්ද? නැවත මහජන කැළඹීමක් ඇති කිරීම සඳහාද මිනිස්සුන් දෙන්න කියන්නේ? නැවත ගැටුම්කාරී වාතාවරණයක් ඇති කිරීම සඳහාද මේ මිනිස්සු කැඳවන්නේ ඉරිදා? එක ප්‍රකාශයක් කරලා සමාජයක් ගිනි තියලා අවුලුවලා මිනිස්සුන්ගේ හිත්වල වෛරය ඇති කරලා ගැටුම්කාරී තත්ත්වයකට යම්කිසි පසුබිමක් සකසලා දැන් නැවත මහජන ඒකරාශී කිරීමක් කරන්න යන්නේ කුමන පරමාර්ථයෙන්ද කියන එක ඉතාම භයානක තත්ත්වයක්. ඒ හින්දා අපි විශ්වාස කරනවා මොහු පිටුපස ඉතා පැහැදිලිව
විදෙස් බලවේගයන්ගේ හස්තයන් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. මේරට සාමකාමී තත්ත්වයෙන් පවත්වා ගන්නට අකමැති අය, මේරටේ ගැටුමක් ඇති කිරීමේ වෝමනාවෙන් පෙළෙන අය මේ ජනප්‍රාන්දු නැමැත්තා පිටිපස්සේ ඉන්න ඔහු එක හස්තයක් පමණයි. ඒ පිළිබඳව ආණ්ඩුව වහාම නිසි පරීක්ෂණයක් කරන්න ඕනි කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම තව කාරණයක් තියෙනවා, තමුන්නාන්සලා දන්නවා තව දින 3යි තිබෙන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නඩුවක් ගොනු කිරීම සඳහා. විශේෂයෙන් දැන් අපිට IMF එකෙන් හම්බෙන්නේ රුපියල් බිලියන 2.9 අවුරුදු 4ක් සඳහාම. නමුත් මූලික වශයෙන් දැනට ගණනය කරලා තියෙන ආකාරයට මේ නඩු නැවේ අපිට හිමි වූ වන්දි මුදල රුපියල් මේ ඩොලර් බිලියන 6.4ක්. එතකොට අර වගේ ආසන්න වශයෙන් තුන්ගුණයකට ආසන්න මුදල් ප්‍රමාණයක් IMF එකෙන් ලැබෙන මුදල වගේ තුන්ගුණයකට ආසන්න මුදල් ප්‍රමාණයක් දැනට ගණනය කරන තිබෙන මුදල් වලින් අපිට මේ නැවේ වන්දි වශයෙන් හිමි වෙන්න ඕනි. එතකොට අපේ පළවෙනි ප්‍රශ්නේ තමයි අපේ විමල් වීරවංශ මන්ත්‍රීතුමා පක්ෂේ නායකයා විදිහට විජේදාස මේ රාජපක්ෂ මහත්මයාට මේ පිළිබඳව ලිපියකුත් යොමු කරා. අපි යොමු කරන පළවෙනි ප්‍රශ්නේ තමයි ඇයි ශ්‍රී ලංකාව ඇතුලේ තව දින 3ක් ඉතිරිලා තියෙන්නේ තාම නඩු පැවරීමට කටයුතු කරන්නේ නැත්තේ? ඇයි ශ්‍රී ලංකාව ඇතුලේ නඩු පැවරීමට කටයුතු කරන්නේ නැත්තේ? සිංගප්පූරුවේ නඩු පැවරීම සඳහා කටයුතු කරන්නේ කුමන පදනමින්ද? ඒ සඳහා බලපාන විද්‍යාත්මක හේතු මොනවාද? අපිට නීතිමය සහ විද්‍යාත්මක තර්කයක් හරියට පිළිගත හැකි තර්කයක් අධිකරණ අමාත්‍යවරයා හෝ ආණ්ඩුව විසින් ඉදිරිපත් කළා නැහැ සිංගප්පූරුවේ නඩු පැවරීම සම්බන්ධයෙන්. නමුත් ශ්‍රී ලංකාවේ මේ සිද්ධිය වෙච්ච ශ්‍රී ලංකාව ඇතුලේ අවශ්‍ය නම් අපට හොඳටම කාලය තිබුණා නීතිවල සංශෝධනයක් කරලා හරි පාර්ලිමේන්තුවට අලුත් නීති ගෙනල්ලා හරි අපට නඩු පැවරීමේ හැකියාවක් තිබුණා. නමුත් ඒ පිළිබඳව උනන්දුුනේ නැහැ. එනිසා අපි විශ්වාස කරනවා හෙලිදරවුණු ආකාරයට මේ එක්ස්ප්‍රස් පර්ල් ඒ සිද්ධිය සම්බන්ධයෙන් යම් කිසි යට ගනුදෙනුවක් සිද්ධ වෙලා තිබෙනවා නම්, එහෙම නැත්නම් මේට යට ගහන්න කවුරු හරි උත්සාහ කරලා තිබෙනවා නම් මේ පිළිබඳව වහාම ජනාධිපති කොමිසමක් හෝ එහෙම නැත්නම් පාර්ලිමේන්තු තේරීකාරක සභාවක් පත් කරලා වහාම මේ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙච්ච නිලධාරීන් සහ දේශපාලඥයන් පිළිබඳ පුළුල් විමර්ශනයක් කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම තව දවස් 3යි තියෙන්නේ. ඒ දවස් 3 ඇතුළතත් හෝ වහාම මේ නඩු පැවරීම කටයුත්ත ලංකාවේ අධිකරණය කරන්න, නැත්නම් අපිට හිමි විය යුතු මහා මුදලක් අපතේ යනම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම වෙච්ච විශාල පරිසර හානියක් ඒක කිසිම හේතුවක් නැතුව ඒ සිද්ධ වෙච්ච පරිසර හානියට අපේ ස්වභාවිකව අපේ ස්වභාවික පරිසරය සතුන් සහ අපේ ධීවරයින් අපේ ජනතාව වන්දි ගෙවන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒකට සරලන වන්දියක් අපේ ජනතාවට හිමි වෙන්නේ නැහැ. එනිසා අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව මේ පිළිබඳව වහාම කටයුතු කරයි කියලා. මෙවැනි විට ලෝක බැංකු නියෝජිත ශ්‍රී ලංකාවේ පැමිණිලා IMF එකේ ජාත්‍යන්තර මුල් අරමුදලේ ඔවුන් සමග සාකච්ඡා කරනවා. නමුත් ඔවුන්ගේ ස්ථාවරවල වෙනසක් නැහැ. ඒ ගොඩක් දේවල් රට ලොකක් බලපෑමක් තියෙනවා කියලා තමයි ප්‍රකාශයට පත් වෙන්නේ. මේ සම්බන්ධයෙන් මුදු මාලේ මත කියන්නේ ජාත්‍යන් IMF නිවිත ලංකාවට ඇවිල්ලා එයා මේ කියන්නේ ඒගොල්ලන්ගේ අවසන් නිගමනය IMF එක ඉතා පැහැදිලිව IMF එක වට්ටෝරුවම අපි සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමෙන් වැටෙන්න තියෙන බල අපට පැහැදිලිව පේනවා. ඉතින් ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේකට විරුද්ධව ඡන්දෙ දුන්නේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි ආර්ථිකමය වශයෙන් අපට ඉදිරියට යන්න පුළුවන් ශක්තිය අපි දේශීය ආර්ථිකය ශක්තිමත් කර ගැනීම ඇතුළෙන් පමණයි අපිට මේකට ස්ථිරසාර විසඳුමක් තියෙන්නේ. එතකල් අපිට తాවකාලිකව ඒ පිළියම් යොදන්න පුළුවන්. IMF එකේ සහතිකය ලබාගෙන තව ණය ගන්න පුළුවන්. එහෙම නැත්නම් තියෙන ණය ගෙවීම ක්‍රමවේද හදා ගන්න පුළුවන්. නමුත් අවසාන උත්තරේ හම් වෙන්නේ අපි රට ඇතුලේ අපනයනය සහ අපනයනය වර්ධනය කර ගැනීම සහ ආනයනය සීමා කිරීම සහ දේශීය දේවල් පරිපෝෂණයට ගැනීම පමණයි. ඒ අර తాවකාලික උත්තර වලින් මේකට පිළිමක් ලැබෙන්නේ නැහැ කියන එක තමයි අපි ප්‍රතිඵලය. ඉතින් ඔය IMF කණ්ඩායම එනවා යනවා ඔවුන් දෙන කොන්දේසි ක්‍රියාත්මක කරන්න ගියොත් ශ්‍රී ලංකාවේ මහජන පීඩනය තවදුරටත් වැඩි වෙනවා කියන එක අපිට පැහැදිලි. මහජනයාගේ දැන් මේ විශාල බදුවරක් මහජනයා මත ඇවිල්ලා තිබෙනවා. දේශීය ණය කපා හැරීමකට ගියොත් බැංකු පද්ධතියටත් එක් විශාල බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා පීඩනය තව තවත් වැඩි කිරීමේ ක්‍රියාමාර්ග ගන්නවා නම් අපි ඒකට සම්පූර්ණයෙන්ම
namun dengan rina artiknya tipe artiknya dengan kemeng dana tertentu yang patut diinovasikan sama udah raja masih cuma kian, mesam mati kemana? Memang rina dana kini ke sanksi alih kemudian beri ya, minisungge pokat tekan dana ini video belu utama itu honda, man udah raja cuma diujungnya karena kadek langga baru karena minisungge, sama nikai hal balan itu udah rina dana mereka itu mau utteriat dingin. Oh, itu kan dengan jarum ni putgaya sambat dengan, oh, rating, mereka itu betul hal guna, oh, rating pen lagi ya, dengan ini tu kan, arjun harus itu, mahabeng pun, mana tu kali putgaya rating dia, kita baca lagi macam tu perangkat ni, ni, ni mana, yang tu perasnya, ethical lah, untuk rating betul ni, ini kalau setahu, tiada. Ada betul betul ni dia ni. Indah, oh, pemilihan wakil lagi ini. Berarti ini pemilihan ini agama mana muka? Tapi kita baca ni, kita ni here. Rendahnya ni pada ni. Oh, gila, dah hampir naik kau tu. Bagi tiket tu sahaja cakap ni. Ia ni selesma mana ada? Ia ni selesma ini sahaja cakap la nirmana yang kita kata. Nirmana yang kita la. Ia ni selesma priyatman kita sendah hari ni. Nampak pemilihan. Tapi yang villa minisu ekrasi kerana ni muka tu. Mahadina kalau bima kategori kita sendah hari. Ini minisu ekrasi kerana nampak muka tu mekaranya. Ini kita perasaan. Jadi mereka pahami ni, mengkali juga kita pahami juga Sri Lanka betulnya getungkari bahasa ni ya, nirmana yang kriminal yang kita baca di sini. Jadi, kena kita rai untuk jangan pernah untuk kena. Sri Lanka cricket ni dalam sambat ni yang kita getungkari terjadi mengikuti dari saya. Kita tahu, mengenai sambat ni raja yang bunuh lagi kriminal juga terjadi dari kasih ini kita balik sini kita terakhir atau kriminal perlawanan di mana? Nah, disi pariksinya raja disi pariksinya kan kali sini itu. Kau mereka cricket field ada kita ramai, kau kira ada agak-agak kita buat kita dah ikhuna. Itu pasi me, katih besar, tenggol ada mereka tinggi besar, ayat tiap virus inno. Namuk me me, agama ini agama ada hima sama tu perasnya agama me meter di. Ini agama ada hima ni dah soalnya kita berhenti belu. Ini kahari. Namuk me terna thawat agama itu apa hasil kiri. Saat thawat sastru orang itu apa hasil kiri, maksudnya meter di perasnya. ये आगम आधे ही में आई थी वो ये पुत्र इन सब एक आपीटा एक ना एक ना दिख कराने बे उठे क्या मतलब आगम आधान न बुलवा पेट पूरी के एक ना उठे क्या मतलब आगम आधान न बुलवा पेट के ऊपर बिरित जाए बोलूँ ना उठे क्या मतलब आगम आधान न बुलवा है बे एक थमांगे आगम की तरह कुशास अनित्य वापु पहाड़ की ना मानसिक तो जब खातों जगह तो कहाँ मत ये निवेदन या क्यों करा और उनके किसी में संबंध या अपने निवेदन लेकिन ये बहुत इलाज़ की नौकरी है ना खातों के सब श्रीलंका पावती ने सांप्रदायिक कार्य मार्का बोल पांसी के बड़े काले श्रीलंका पावती ना को मार्की का मार्काली मुंजुबी ये आगे मापे सांप्रदायिक कार्य ये इतना नहीं भेज प्रश्न दिए नहीं मैं कब इंटर पास हूँ काको देशपाल हूँ उन्हें आवक्ति मैं आगे भी को उन्हें आवक्त पमना नहीं भेज मैं जरा पना तो करना प्रकाश ये इंटर पास हो गया आगे भी को उन्हें आवक्त रखने भेज श्रीलंका व गेटुंकारी तत्त्व के टे कालू की रीमा सदा हो देशपाल हूँ उन्हें आवक्ति न Mereka jenat itu tiap-tiap hari kerja ane-ane, paksa maruin, paksa olim penim, tamat bahulu sih duit, muka duit sih duit. Makai dana bidia, mata dana bidia itu, ini jenat itu tiap-tiap hari kerja sama ini. Ini pelbagai seperti ane jenat itu tiap-tiap hari kerja sama itu, gama. Ini mata dana nakal itu pemilihnya, ki asan nama tiap-tiap hari jenat itu tiap-tiap hari biaya. Oh, dengan main di ni ada sih. Pakcik naik tu lepas kerja sektor, no, orang ni tiang dah buluang, dorang erla di ni mata lalu kan awak sih nihai kira, jadi kek kena kali bilaya no, jadi utara langka, sebab agi butuh malah agi pakcik naik ya, naik kat pintu mai, pihak tu pun, jadi butuh malah agi tiap kali kan dah, maybe ni hari ni kali bilaya, hari tu kalau isi kat sini. Eh, abis ni hari ni kali bilaya mak boleh buat ni, boleh tak? Abis ni boleh lagi tu lagi. Eh, ini kat ni, namun nanti macam. Api eksajadik paksiya terus pertimbangan ini perasnya tiap orang. Namun samagi jalan balik lagi eksajadik paksiya terus pertimbangan ini getum aduh.
උදාහරණයක් ගත්තොත් අපි IMF එකට විරුද්ධයි. සමග ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය දෙනවා IMF එකට පක්ෂය. උන්ට තියෙන තාක්ෂණික කාරණා තමයි. එතකොට උන්ට වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වුණාම සමග ජන බලවේගයට ඔවුන්ගේ මන්ත්‍රීවරුන්ට දැනනවා දැන් අපේම කෙනා තමයි මේ ජනාධිපති කියලා. ප්‍රතිපත්ති මේ වශයෙන්. ඒ නිසා හිතෙන් තියෙන ගැටුම්කාරී වාතාවරණය වෙනස්. දැන් අපි දැක්කනේ පහුගිය දවසක මහින්ද රාජපක්ෂ මහත්තයා නැවත අගමැති කරන්න යන කතාව උද්ඝාන. ඒක පිළිපස්සේ මොකද තියෙන්නේ? බෝට්ටුවට පොඩි ඉන්න සමාජික ටික රැකගන්න නැහැ මහින්ද මහත්තය ආයේ එනවා කියපුවා නම් පොඩි ගැටක් දෙන්න පුළුවන් සමාජික. ඒකෙන්ද බෝට්ටුව බලන ඒ නිවුස් එක ප්‍රොමෝට් වෙන එක හොඳයි. සමග ජන බලවේගය බලනවා යන්නේ ඉන්නවා නම් කවුරු හරි රාජපක්ෂ කෙනෙක් නැවත අගමැති වෙනවා නම් අනේ එහෙනම් පොඩ්ඩක් දෙපාරක් හිතයි කියලා ඒ කට්ටියත් ඒ නිවුස් එක ප්‍රොමෝට් කරනවා එනවා. JVP එක බලනවා රාජපක්ෂ කෙනෙක් නැවත ජනාධිපතිවරයා වෙන අගමැති වෙනවා නම් අරගලිය ෆෝම් කරගන්න පුළුවන් කියලා JVP එක කියනවා. එහෙනම් එයාලත් ඒ නිවුස් එක ෆෝම් කරනවා. ඉතින් මොකද්ද මේ? එකම නිවුස් එකක් තුඹොල්ලක් තමන්ගේ තුන් ඌමනා තුනකට ප්‍රොමෝට් කරන එක තමයි මේ කරන්නේ. ඔව් ඒකම දැන් මේ ආණ්ඩුකාරවරු අලුතෙන් පත් කරනවා හිටපු ආණ්ඩුකාරවරු ඉවත් කරලා මේක රටේ හිට දිනේට කොයි විදිහට බලපාන්නේ? නෑ මම හිතන්නේ ජනාධිපතිට තමන්ගේ බලයට අදාළ තනතුරු වල වෙනසක් කරන්න පුළුවන්. ඉතින් අපි ඒකෙදි ඇගෙීමක් කරන්න ඕනේ විශේෂයෙන් නැගෙනහිර ආණ්ඩුකාරතුමිය මේ විශාල සේවයක් කළා විශේෂයෙන් දෙමළ ජාතික සන්ධානයේ සහ අනෙක් හැමතැන්වලම ප්‍රබාධක ඉදේලමින් මේ ප්‍රදේශයේ ජාතික සමගිය ගොඩනැගීමත් ඒ වගේම පෞරාණික වස්තුන් ආරක්ෂා කර ගැනීම සඳහා විශාල මෙදියත්වීමක් කළා. ඒ ඇගීමක් කරන්න ඕනේ. නමුත් අපි දකිනවා මේ ආණ්ඩුකාරවරුන් ඉගලි පප්පන්නේ පොහොට් බක්සේ නියෝජනය කරන බොහෝ අය. මොකද්ද මේ සිදුවන්නේ? මේ බලපෙරළිය කුමක්ද? දැන් ඉදිරියේ මැතිවරණයක් වෙනවා පොහොට් බක්සේ. සියලු දේවල් සිද්ධ වෙන්නේ ජනාධිපතිවරණයක් කියන ඉලක්කයේ යටතේ කියන එක තමයි අපට හැඟෙන්නේ. දැන් ඔබතුමාගේ ජනාධිපතිවරණයකට සූදානම් ඔබතුමාගේ මොකද ස්ථාවරය? දැන් ඔබතුමා තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා බලයට ගේන්න නුඹේ වලින් පටන් ගත්තේ. ඔබතුමාගේ පක්ෂ නායකතුමා. එනවා දැන් කනෝ කිව්වට හරියන්නේ නැහැ. ඔබතුමාගේ අනාගතේ මොකද කරලා අපි කනෝ කියන්නේ අපි උගත් කල් දෙකින් නැන්නේ. දැන් කනෝ කියන්නේ අපි ඒක බෙදුවා. මේ අපිට ක්‍රියාමාර්ග තුනක් ගන්න පුළුවන් ජනාධිපතිවරණය සඳහා. ඒ සම්බන්ධයෙන් අපේ සාකච්ඡාවක් තිබෙනවා උත්තර ලංකා සභාවේ ඇතුළේ අපි කොහොමද මේ ක්‍රියාමාර්ග වලට ප්‍රවේශ වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව සාකච්ඡා අවසන් වන පස්සේ අපි දරු දෙන්න ඉදිරි ජනාධිපතිවරණයේදී අපේ ක්‍රියාමාර්ගය මොකක්ද? ඔයත් එක්ක පහුගිය මේ පොහොයත් එක්ක ඔබතුමාලා පක්ෂයේ නායකතුමාගේ බිරිඳ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ දන්සලේ පඩල දෙන්න ගියාමත් එක්ක විවිධ ප්‍රචාර පැතුම් අනාගත ඔබතුමාලා පොහොට්ටුවත් එක්ක එකතු වෙන්නේ නැනවා මගේ. එහෙම මොකක් හරි ස්ථාවරයක් නැහැ. එහෙම එකක් නැහැ. ඔය යා ගියත් කියන හරියට දැක්කේ නැහැ. නමුත් මේ එහෙම සම්බන්ධතාවයක් නැහැ. මොකද එහෙම සම්බන්ධයක් ඇති කර ගැනීම මොනවා වුත්. නමුත් මාධ්‍ය වල ප්‍රචාරය කරද්දී ඒක මම ආදරණය කරන්නේ. පක්ෂේ කතාව නැද්ද කවුරුත් කියන හේතු මත? නැහැ එහෙම නෙමෙයි මම දැක්කේ නැහැ. දැක්කම ඉතින් මගේ පිළිබඳ අදහස් නැහැ. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කෙකුමක්